පළවෙනි අපි කතා කරන්නේ තවත් වැදගත්ම කාරණයක් තමයි ස්ටාන්ස් එක. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මීටර 100 දුවන ක්‍රීඩකයෙක් ගත්තොත් ඔහු ස්ටාන්ස් එකක් එක්ක තමයි පටන් ගන්නෙ. ඒ වගේම තමයි ක්‍රිකට් ක්‍රීඩාවෙත් පිතිකරුවෙක් හැටියට ඔහුටත් තියෙනවා ස්ටාන්ස් එකක්. ඒක ඉතාමත්ම වැදගත්. මේ අපි දකින්නේ සාමාන්‍යයෙන් මමත් පිතිකරුවෙක් මේ මැද ඉන්න අරන් අපි ක්‍රීඩා කරනවා නම් තමන්ගේ පාදය හැම අවස්ථාවෙම සමාන්තරව තියෙන්නට අවශ්‍යයි. මේ ඔබ දකින්නවා බැට් එකක මන බැට් දෙකක සාමාන්‍ය දුරකින් ඉතා සමබරව මේ පාදයන් දෙක ඒ වගේම අත් දෙක මේ පන්දුවක් එහෙම නැත්නම් පන්දුවට පහර දෙන අවස්ථාවේ අපි මොන ආකාරයට සිටිය යුත්තේ කියන දේ. ඔබ දකින්නදී ධනිස් දෙක මදක් නැවී තිබෙනවා. ඒ වගේම උරහිසට ඉයලින් හිස මේ හැම දෙයක්ම එක ඉරක් ඇන්දොත් ඔබට පේනවා හිස උරහිස ධනිස් සහ පෙරපාදය හැම වෙලාවම එක ලයින් එකක තියෙන්නේ. ඒ තමයි ඉතාමත්ම වැදගත්ම කාරණේ. බොහෝ දෙනාට අහන්න පුළුවන් ඇයි මේ පාදයන් දෙක මේ ආකාරයෙන් තියෙන්නේ කියලා. මේ ඉතාමත්ම හොඳම නිදසුන තමයි බොක්සිං ක්‍රීඩාව ගත්තොත් බොක්සිං ක්‍රීඩාවේ ඉන්න ක්‍රීඩකයන් ඔවුන් ඉන්නේ ඉතාමත්ම සමබර ස්ථානයක ඔවුන්ට පසුපාදයට සහ පෙරපාදයට යන්නට තියෙන හැකියාව. ඒ වගේම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේදීත් ඔබ සමබරව ඉන්න අවස්ථාවේ ඔබට පුළුවන් මේ පාදයන් පෙරට සහ පසුපසට යන්නට. ඒ නිසා තමයි හැම වෙලාවම මේ හිඩසත් එක්ක සමබරව මේ ස්ථාන්ස් එක ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොකද අපි පුරුදු වෙන්නට ඕන ඉක්මනින් ඉදිරි පාදයටත් ඒ වගේම හැකි ඉක්මනින් පසුපාදයට යන්න. ඒ නිසා තමයි මේ පාදයන් දෙක සමබරව සහ ධනිස් දෙක පොඩ්ඩක් නැවිලා තියෙන්නේ. නමුත් වැදගත්ම දේ හිස උරහිස මේ එල්බෝ ඒ වගේම ධනිස් සහ පාදය එක ඉරක් ඇන්දොත් ඔබට පේනවා ඒ හැම එකක්ම එක ඉරක තියෙන්නේ. ඒ නිසා හිස ඉදිරියට යන්නටත් බෑ පසුපස තියෙන්නටත් බෑ. හැම වෙලාවම කකුල් දෙක මැද හිස ඉදිරියට තියෙන්නට අවශ්‍යයි. ස්ථාන්ස් එක ඔබට පේන ඇති නැවතත් හිස ෂෝල්ඩ එක එල්බෝ ඉතාමත්ම හොඳ ලයින් එක තියෙන්නේ. ඉතින් මේ තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ධනිස් දෙක මදක් නැමී තිබෙනවා පසුපසට සහ පෙරපාදයට යන්නට ඌට ඉතාමත්ම හොඳ හැකියාවක්. ඒ වගේම පිත්ත ඕස්තම්පෙකට ඉහළින් වැදගත්ම දේ තමයි හිස ඉස්සරහටවත් නැතුව එම නැත්නම් පිටිපස්සටවත් යන්නේ නැතුව හරි සමබරතාවයක තියෙනවා. දැන් ඉස්සරහා සහ පස්ස ඔබට පෙනෙන ඇති බැක් ෆුට් සහ ෆ්‍රන්ට් ෆුට් එකේ ඌ ක්‍රීඩා කරද්දී මොනතරම් පහසුවෙන් ඌට පාදයන් ගෙනියන්නට පුළුවන්ද කියලා.